Sulaka Kandama Tengalanta Kandama Tatra Edina Saha D20 Tarangavaliyedi Sulaka Kandama Pratikarna Anupiliwela Wenas Wenawa Kiyana Kathawak Tamai Pradhana Puhunukaru Miki Arthur Kiyanne Mulpela Stavara Unath Medapela Hadanna Ona Kiyala Tamai Arthur Kiyanne Api Pratikarulayistwa Sambandhayen Api Hakikmanin Kisiyam Stavarayakata Yanna Ona Apata Me Vidihata Pratikaruwan Ek Ek Tengwal Ringwanna Baha Mokada Eken Wenne Sankulatawak Athuwima Vitarai ශ්‍රේණිගත කිරීමවල T20 අංක 1 කේත් එක්දින කණ්ඩායම් අතර අංක 4ක් දෙන්න එංගලන්තය එක්ක සටනක් දෙන්න නම් බංග්ලාදේශයේදී සෙල්ලම් කළ විදිහට සෙල්ලම් කරලා හරියන්නේ නැහැ. මැදපෙළට යන ප්‍රතිකරුවන් කවුද කියලා මට පැහැදිලි සැලැස්මක් තියෙනවා. කුසල් ජනිත් පෙරේරා ධනුෂ්ක එක්ක අවිෂ්ක අංක 1 2 3 ස්ථාන තුනේ ස්ථාවරයි. හැබැයි අපි තීරණය ගන්න ඕන අංක 4 5 6 ගහන්නේ කවුද කියලා. ඒතෙන් තුනෙන් ලකුණු එන විදිහට ක්‍රීඩකයෝ යොදවන්න මට සැලැස්මක් තියෙනවා. මැදපෙළ ප්‍රතිකරුව හරියට කළේ නැතොත් මුල්පෙළෙන් ලැබෙන ආරම්භයෙන් වැඩක් වෙන්නේ නැහැ වගේම තමයි පසුපෙළ ප්‍රතිකරුවන්ටත් අමතර පීඩනයක් එකතු වෙන එක වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මෑත කාලේ සාර්ථක කණ්ඩායම්වල දක්න දෙයක් තමයි සාර්ථක හැම කණ්ඩායමකටම හොඳ මැදපෙළ ප්‍රතිකරුව ඉන්න එක. මොකද මේ ප්‍රතිකරුව තමයි තරඟයක තීරණාත්මක අවස්ථාවේ සෙල්ලම් කරන්නේ. ඒ අවස්ථාවේ වැදගත්ම දේ තමයි ලකුණු නොලැබෙන පන්දු හැකිතරම් අඩු කරගෙන එක ලකුණ නිරන්තරයෙන් අරගෙන ප්‍රතිකරන අවස්ථා මාරු කරගන්න එක. බංග්ලාදේශයේදී අපි අමාරුවේ වැටුනේ මෙතෙන්දී තමයි. මැද පන්දුවාරවල ඒ කියන්නේ පන්දුවාර 15ත් 45ත් අතර කාලේ අපි ලබා ගත්තේ ලකුණු 130ක් 135ක් විතර. ඒත් අපි හදාගත යුතුයම තැනක් මේකම තමයි. පන්දුවට පහර දීමේ අවස්ථාව හුමාරු කර ගැනීමත් කඩුල්ලේ ඉන්න කෙනාගේ ස්වභාවයත් වැදගත් වෙන්නේ මෙතෙන්දී. පසුගිය පුහුණු වීමවලදී අපි අවධානය යොමු කළේ ඒ ගැනයි. ඇත්තටම මේ தත්ත්වය දැන් කාලෙක ඉඳන් අපේ ප්‍රතිකරුවන්ගේ තියෙන දුර්වලතාවයක්. චන්දික හතුරුසිංහ ලංකාවේ පුහුණුකරු විදියට ඇවිත් මුලින්ම කිව්වේ එක ලකුණ ගන්න එක ගැන වැඩි හිතන්න ඕන කියලා. ලොකු පහර ගහන්නේ නැතුව එක පන්දුවකට එක ලකුණක් අරගත්තත් පන්දු 300ට ලකුණු 300ක් ලැබෙන නිසා එක ලකුණ ගොඩක් වැදගත් කියලා තමයි චන්දික එදා කිව්වේ. හැබැයි මේ ගැටලුව විසඳන්න චන්දිකට බැරි වුණා. අපි බලමු ආතර් ඒ ගැටලුව විසඳයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.